නිරෝගී මන් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හෙලෝ ඔස සමග සම්බන්ධ වෙන ඔයාලට අද කතා කරන්න හදන මේ පැලෑටිය ගැන සමහරු අහලා ඇති. ඒ වගේම සමහරු දන්නේ නැතුව ඇති. ඉතින් දන්න නොදන්න ඒ හැමෝම වෙනුවෙන් හෙල ඔස තුළින් මම මේ සූදානම් වන්නේ සෙම් නැසෙන පාවට්ට ගැන කතා කරන්නට. පුරාණ පාරම්පරික වෛද්‍ය පොත්වල මෙන්ම ආයුර්වේද වෙදකමේද දැක්වෙන අන්දමට පාවට්ට යනු කැස්ස ඇදුමාදී බොහෝ රෝගාබාධ රැසකට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ප්‍රමුඛ පෙළේ ඖෂධයක්. මේ පාවට්ටහෙවත් ආඩතෝඩ පැලෑටිය කෙතරම් කුඩා ළමුන්ට දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ට උපකාර වෙනවාද යන්න වෙද මාතා වෙදරාලගේ මෝ යනුවෙන් වෙද පොත්වල සඳහන් වීමෙන්ම ඔබට සිතා ගන්නට පුළුවන්. ආයුර්වේදා දේශීය වෛද්‍ය සාහිත්‍යයේ බොහෝ කවිපදවල ඉතා වටිනා වෙදකම් සමවා තැබූ වෙදගෙට යනුවෙන් විශේෂ කවිපන්තින් දැක්වෙන අතර ඒ වෙද කවිපන්තිවල වෙදරාලගේ මෝව එනම් වෙදරාලගේ මව යනුවෙන් හඳුන්වන්නේද මේ ආඩතෝඩා පැලෑටියයි. විශේෂයෙන්ම ශාකයේ පංචාංගියම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා. උදැසන කොළ එක් රැස් කොට පවන වේලා සුලන් නොදිනසේ තැන්පත් කළ යුතුයි. ඉක්මනින් ගුණහීන වන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි. තද අවව වියලා ගැනීම යෝග්‍ය නැහැ. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියලා ගත යුතුයි. ඖෂධ පිණිස කොළ මල් පොතු මුල් ගන්නා අතර සෙම වියලි කැස්ස ඇතුම සහ ඡය රෝගයේ වැනි රෝග අවස්ථාවන්ට යොදා ගන්න ලබනවා. මල් සහිත පාවට්ට කොළ කොටා ගන්නා ඉස්ම ඒ කියන්නේ යුෂ මේ පැණි සීනි සහිතව බීමට සුදුසු වන්නේ උනට. දැන් මම කියන්න යන්නේ ඇදුම රෝගයට සෙම් අධිකයටත් පාවට්ට ගසෙන් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් හදාගන්නේ කොහොමද කියලා. පාවට්ට ගසේ පංචාංගයම ගෙන එය සිහින්ව කොටා කොළපතක ඒ කියන්නේ පුවක් කොළයක තබා තදින් බැඳගන්න. කොළපතක් නොමැති නම් ඔයාලට මේ සඳහා මැටි මුට්ටියක්ද යොදා ගන්න පුළුවන්. දැන් මේට වතුර නොයන ලෙස පොළොව හාරා වල්ලන්න. සතියකට පසු පොළවෙන් උඩටගෙන මේ පවනේ වියලා කුඩු කරගන්න. දැන් මේ කුඩුවලට සුලන් නොදිනසේ හොඳින් අසුරා තබා උදය හා සවස තේ පානය කරන අයුරින් මෙම කුඩුවලට උණු වතුර දමා පානය කරන්න. මේ කුඩු වේලාගෙන ඒ කුඩු කොළේ කොටා සිගරට්ටුවක් මෙන් දුම් ඉරීම ඇදුම රෝගීන්ටත් දුම් පානය කරන අයටත් ඉතා හොඳ යපානයක්. විෂ දුම් කුල සිගරට්ටුවට මෙන්ම මේ ශරීරයට අහිතකර නැහැ. මෙය ඖෂධීය දූම පානයක්. භාවිතා කරනු ලබන රෝග අවස්ථා තමයි අතිසාර, ප්‍රවාහිකා, මුත්‍රාදස්ය, මුත්‍රාදාහය, පිත්ත ප්‍රමේහ, හෘද රෝග, රක්ත පිත්ත, රක්ත පෙදර ඇතුළු රක්තජ රෝග, ඇතුම ඇතුළු ශ්වසන රෝග, ආම වාතය හෙවත් අතරටිස්, වන, ගෝත, කුෂ්ඨ, ගුද, කීල, පන රෝග, චර්ම රෝගාදී රෝග අවස්ථා බොහොමයකට ප්‍රතිකාර කිරීම සඳහා පාවට්ට ශාකයේ කොළ, පොතු, මුල්, මල් නැටි සහිත පංචාංගයම භාවිත කරනු ලබනවා. වාසාවලේහ, වාසා පැනිය, වාසක පැනිය, වාසක ඍතය ආදී යනු පාවට්ට යොදා නිපදවන ඖෂධ කීපයක්. පාවට්ට පෙනහළු රෝග බොහොමයකට සුවය සලසන ඔසුවක් බව ඉතා ප්‍රකටයි. පාවට්ට මල් කැකුළු මදක් වියලා උණු වතුරට මිශ්‍ර කර බීම පෙනහළු ආශිත සෑම රෝගයකටම ගුණදායකයි. ඒ අධික සෙම නැති කිරීමටත් කැස්ස ඇදුම උගුරේ වේදනා නැති කිරීමටත් උපකාරී වෙනවා. ඇදුම රෝගීන්ට පාවට්ට කොළ ඉස්මගෙන සූදුරු ඉඟුරු සහ රතු ලුණු යුස මිශ්‍ර කර හොඳින් ලිපේ කකාරන්න. ඒකට පැණි පදමට ආපසු ලිපින් බා නිවුණට පසුව බෝතලයකට දමා දිනපතා උදේ හවස තේ හැඳි දෙක බැගින් පානය කරන්න. වාසාව ලේහේ නම් ඖෂධයේ කැස්ස පීනස සෙමවෙනි පෙනාලු ආශිතව හටගන්නා සෑම රෝගයකටම ගුණදායක බව සඳහන් වෙනවා. ඒ වගේම කැස්ස සෙම් ප්‍රතිචාව සෙම පීනස සහ ඇදුම වෙනි රෝග සුව කරන්න පාවට්ටා පැණිය එසේ නැතිනම් වාසක පැණිය ඉතාමත් ප්‍රයෝජනවත්.
වාසක පැනය නිවසේදීම හදාගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. පාවට්ට පංචාංගයේම සමවගෙන වතුරපත හතරක් තමා හොඳින් තම්බා කසායක් සාදා ගන්න. ඒක පත හතර පත එකට සිඳුණු පසුව හොඳින් පෙරා ඒ පත එකට සීනි ඇති පදමට මිශ්‍ර කර පැණිය සාදා ගන්න. පැණි පදමට ආපසුව ලිපෙන් බානි වුණාට පසුව වාත්රාශයේ නොයන බෝතලයකට දමා වසා තබා භාවිතයට ගන්න. තවද ආඩතෝඩ කොළ ස්වල්පයක් ගෙන හොඳින් කපායයට අරලු මුද්‍රා පළම් බෑම් විස්ස බැගින් මිශ්‍ර කර සියල්ලම මුට්ටියකට දමා ගන්න. ඊට පස්සේ ඒකට වතුර පත අටක් මිශ්‍ර කර පත එකක් වනතුර සිඳවා සීනි මී පැණි හා සූකිරි ස්වල්පය බැගින් දමා උදේ සවස පත භාගයේ බැගින් දින කීපයක් බොන්න. එය සෑම පෙනහළු ආශිත රෝගයකටම ඉතා ගුණදායක ඖෂධීය පානයක්. දැන් කියලා දෙන්නම් පාවට්ට යොදාගෙන කළ හැකි අත්බෙහෙත් කීපයක්. ආම වාතය නිසා හටගත් සන්ධි ඉදිමමුට පාවට්ටා කොළවලින් තැවීම සිදු කරනවා. තද බල කැස්සක් පවතිනවා නම් පාවට්ට පංචාංගයේ කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ජීවක කල්කය මදටිය එකක් දෙකක් දක්වා දිය කර දීමෙන් සුවය ලැබෙනවා. පාවට්ටා කොළ වැල් මී මුද්‍රා පළම් තැඹූ වතුරට සූකිරි දිය කර දිනකට තුන් වරක් දීමෙන් වියලි කැස්ස සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පාවට්ටා කොළ තම්බා නිවාගත් වතුරට මී පැණි දමා පානය කිරීම සාමාන්‍ය කැස්සට ඉතා ගුණදායකයි. කල්ගත වූ කැස්සට පාවට්ටා කොළ ඉස්ම රැගෙන ඒකට ඉඟුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීමට ගත හැකි. වරකට තිය හැඳි දෙක බැගින් දිනපතා උදේ සවස දින අටක් පානය මේ ඖෂධය පානය කළ යුතුයි. ඒ වගේම අලුත ඇති වූ තුවාලයකට පාවට්ට කොළ අමරා ආලේප කිරීමද අතිසාරය වෙනි. දරුණු රෝගයක් ඇති වූ විටක ක්ෂණිකව කොළ කොටා මිරිකා බීමද අතිශයෙන්ම ඉතා ගුණදායකයි. පණු බෙහෙතක් ලෙස ඉතා ගුණදායක ඖෂධයක් වන පාවට්ට පස්පංගුව පත අට එකට සිඳවා පානය කිරීම ඉතාම සුදුසුයි. සන්ධිගත රෝග සඳහා තැවීමට කොළහා මුල් තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදන්න. කුෂ්ඨ සඳහා පාවට්ටා දළු අමුකහ සමග අමරා ආලේප කරන්න. අර්සස් රෝගයට පාවට්ටා පස්පංගුව පොට්ටනි වව් වණ්ඩුවේ තම්බා තැවීමද සිදු කළ හැකි. අපස්මාරයට ඒ කියන්නේ වලිප්පුව සඳහා පාවට්ටා වලින් කළ තලතෙල් ආලේප කරන්න. ක්‍රීම් නාශකයකට ඒ කියන්නේ පණුවන්ට පාවට්ටා කොළ යුස බාහිරව ආලේප කරන්න ගුදු මාර්ගයේ වටේ. ඒ වගේම ශරීර දුර්ගන්ධයට පාවට්ටා කොළ හක්බෙල්ලන්ගේ අලු හා මිශ්‍ර කර ගන්න. පහසු ප්‍රසූතියට හක්බෙල්ලන්ගේ අලු පාවට්ට මුල් අඹරා නාභි වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටේ තුනටිය ප්‍රදේශය බඳින්න. ඒ වගේම සෙම සහ වාතය සහිත ඇති අර්සස් රෝගියට පාවට්ටා පොතුවලින් පොට්ටනියේ සාදා වණ්ඩුවේ තම්බා තවන්න. ඒ වගේම තමයි අපහසුවෙන් මුත්‍රා පිටකිරීම සහ මුත්‍රා දැවිල්ල වැනි රෝගියට මල් චූර්ණය කුඩු තම්බා බොන්න. රත්පිත ලේ අඩුකමේ උච්චතම අවස්ථාව. පංජාංගයේම කසාය හෝ යුසකර සීනි මී පැණි දමා දෙන්න. ආයුර්වේදයෙන් මේ පැලෑටියෙන් නිෂ්පාදනය කළ හැකි ඖෂධ වර්ග ඕන තරම් තියෙනවා. වැඩිම ප්‍රයෝජනය කැස්ස හා ඇදුමටයි. මේ ඉතා ලාභදායකයි. ආඩතෝඩ නැතහොත් පාවට්ට මුළු පංචාංගයේම ඖෂධ පිණිස ගන්නා ඉතා වටිනා ඖෂධීය ශාකයක්. ඒවා කුඹුරට ජලය සපයන ජලමාර්ගවල සිටූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දීවෙන නිසා යම් පරිබෝධ මර්ධනයක්ද සිදුවීම සුවිශේෂී කරුණක්. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අති ඉමහත්. මෙහි ඇති ඖෂධීය වටිනාකම තරමක් හෝ ඔබට තේරුම් ගන්නට ඇතැයි මම විශ්වාස කරනවා. සහ ඒ වගේම වටින ශාක ඔබේ ගෙවත්තට එකතු කරගන්නටත් අමතක කරන්න එපා. ඇදුමට විශේෂයෙන් ආනයනය කරන බෙහෙත්වලට යන මුදලට
රට තුල රඳවා ගැනීමේ හැකියාව තිබෙද්දී මෙවැනි දේවල් අගය වටිනාකම තවමත් මිනිසුන් හඳුනා නොගැනීම අවාසනාවක් වගේම අභාග්‍යයක්. නිරෝගීකම තමයි උතුම්ම ලාභය. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මම ගිහින් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි. මම අමා.